ග්‍රෑම් 500ක් නිෂ්පාදනය කිරීම සඳහා හාල් පිටි ග්‍රෑම් 300ක් බටර් ග්‍රෑම් 75ක් සීනි ග්‍රෑම් 100ක් බිත්තර එකක් කිරිපිටි මේස හැඳි එකක් හා බේකින් පවුඩර් තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. අපි මේ සඳහා ගන්නා පිටි ගෙදරදී වංගලියක දමා කොටා ගත්තා නම් ජලය මදක් ඉවත් වනතුරු රත් කරගන්න ඕන. මෝලක අමරාගත් පිටි නම් එලෙස අවශ්‍ය වෙන්නේ නැහැ. මුලින්ම බටර් සමග සීනි පත්තක් ආධාරයෙන් හෝ මිශ්‍රකයක් ආධාරයෙන් හොඳින් කේක් පදම් වනතුරු මිශ්‍ර කරගත යුතුයි. පසුව හොඳින් තට්ටු කරගත් බිත්තරය එකතු කරලා මිශ්‍ර කරගත යුතුයි. හාල් පිටිවලට බේකින් පවුඩර් තේ හැඳි දෙකක් දමා හොඳින් හලාගත යුතු අතර එය පළමු මිශ්‍රණයට ටිකෙන් ටික එකතුකට මිශ්‍ර කරලා පසුව කිරිපිටි මේස හැඳ එකතු කරලා අතින් අනාගත යුතුයි. මෙය රොටි පදමමින් අතේ නොයැලෙන පදමට තිබිය යුතුයි. පිටි මිශ්‍රණය ලෑල්ලක හොඳින් තුනී කර බිස්කට් හැඩතල සාදාගත හැකියි. මේ සඳහා බිස්කට් කටරයක් හෝ මූඩියක් වැනි කැපුම් තලයක් භාවිතා කළ හැකියි. මෙලෙස හදාගත් බිස්කට් රන්වන් පැහැ ගැන්වෙන තුරු පුළුස්සා ගත යුතුයි. මේ සඳහා උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 165ක් වන උඳුනක විනාඩි 15ක් පුළුස්සා ගැනීම සෑහෙනවා. ගම්බද විදුලි පහසුකම් හෝ උඳුන් පහසුකම් නැති ගෙවල් වලට ලොකු මැටි මුට්ටියක් ලිපේ තියලා පිරිසිදු වැලි තට්ටුවක් එම මුට්ටියට දමා එම වැලි රත්වන විට බිස්කට් සහිත බඳුන මුට්ටිය තුළ තබා වසා උඳුනක ආකෘතියක් සාදාගෙන ඒ මගින් බිස්කට් පුළුස්සාගත හැකි වෙනවා. මෙහෙම හදාගත්තු බිස්කට් අපට විශ්වාසයෙන් යුතුව පරිභෝජනය කරන්නට පුළුවන්.